नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धावंत पिंगवतुनी, පුරපෝය පසළොස්වක දවසේ විමුක්ති අරණ්‍ය හුදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පවත්වාගෙන ආපු ඒ පොහොය වැඩසටහන් මාලාවේ මේ මාසෙට නියමිත වැඩසටහන තමයි ආරම්භ කරන්නේ. දැන් මේ පින්වතුන්ට ඊට පෙර පොහොය වැඩසටහන් කීපයක පැහැදිලි කරගෙන ආවේ ත්‍රිපිටකයේ තියෙන වැදගත් සූත්‍ර දේශනාවක් වන චූල වේදල්ල සූත්‍රයයි. මේ චූල වේදල්ල සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්. නැත්නම් ප්‍රශ්න හා පිළිතුරු ගොනුවක්. මේ ප්‍රශ්න අහන්නේ විසාක සිටුවරයා, උත්තර දෙන්නේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ. මුලින් මතක් කරා මේ විසාක සිටුවරයා අනාගාමී තත්වයට පත් වෙච්ච කෙනෙක්. ඒ වුණත් ධර්මයේ පිළිබඳව තව කෙනෙක්ගේ ධර්මයේ ප්‍රගතිය පිළිබඳව තීන්දුවීරණ ගැනීමේ හැකියාව ශ්‍රාවකෙකුට නැහැ. අර ධර්මානුකූලව ධම්මදින්නා මෙහෙණින් වහන්සේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවද නැද්ද කියලා පැහැදිලි කරගන්න තමයි ප්‍රශ්නවල නිර්මාණය කරන්නේ. දැන් ඒ අනුව මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම තුළින් විවිධ පරියායන් හරහා මේ ප්‍රශ්න යොමු කිරීමක් කරනවා. ඒ සෑම එකම අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ සංසාරය හා සංසාරය විමුක්තිය. එකෙන් සංසාරය හදන මානසික தත්ත්වය හා සංසාරයක් හදන්නේ නැති මානසික தත්ත්වය ධම්මදින්නා මෙහෙණින් වහන්සේ අවබෝධ කරගෙන ඉන්නවද නැද්ද කියලා තමයි විසාක පරීක්ෂා කරන්න යන්නේ. දැන් මේ දේශනා ස්වරූපයේදී දැන් අවසාන කොටසට යනවා. දැන් ඉතින්ලා චතුරාර්ය සත්‍ය ගැන කතා කරා. ඊට පස්සේ ඒ පරියාය අහක් කරගෙන වෙනත් දිහකට ප්‍රශ්න අහන්න පටන් ගත්තා. පංචස්කන්ධයේ සම්බන්ධ කරගෙන, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ කරගෙන, සමාධිය හා සම්මා සමාධිය හා බුදුහාමුදුරු පෙන්වන සමාධිය හා අනිත් ලෝකයා පෙන්වන සමාධිය වෙනස්කම ගැන අහලා ප්‍රශ්න කරා. දැන් මේ අවසාන ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්නේ වේදනාව සම්බන්ධ කරගෙන. මොකද මේ වේදනාව කියන එකත් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ වැදගත්ම සාධකයක්. මේ සංසාරගත ස්වરૂපියත් මේ වේදනාව මතමයි රඳාපවතින්නේ. වේදනාව කියන්නේ ධම්මයක්, සිත තුළ හටගන්න දෙයක්. දැන් සංසාර දුකට හේතුව තණ්හාවයි. හැබැයි තණ්හාව නිර්මාණය වෙන්නේ වේදනාව පත්‍ය කරගෙනයි. වේදනාපච්චය තණ්හා කියලා පරිසම්පාදයේ දේශනා කරන්නේ ඒකයි. එහෙනම් මේ ධම්මාතුරෙන් සංසාර නිර්මාණයේදී වැදගත් ධර්මයක් තමයි වේදනාව. වේදනාව කියන්නේ සංසාරගත සත්වයේ විඳින ස්වરૂපයයි. දුක විඳින්නේ වේදනාව හරහා, සැප විඳින්නේ වේදනාව හරහා. දුක හා සැප දෙකක් නැති තැනකුත් වේදනාවක් තියෙනවා. එනම් මේ වේදනාව සංසාර නිර්මාණයට හා සංසාර විමුක්තියට දැනගත යුතුම ධර්මකාරණයක් වෙනවා. දැන් මේ විසාක සිටුවරයා උත්සාහ ගන්නේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සාංසාරික தත්ත්වයට උදව් වෙන වේදනාව හඳුනගෙන තියද සංසාර විමුක්තියේ වේදනාව හඳුනගෙන තියෙනවද? කවදාවත් දැන්
කෙනෙකුට සංසාර විමුක්තිය තුල පවතින වේදනාවක් හඳුනගන්න බෑ. සංසාරයේ හදන වේදනාවල සත්‍ය ස්වરૂපය දන්නේ නැතු. මොකද වේදනාවේ සත්‍ය ස්වરૂපය දන්නේ නැති හැම වෙලෙම වේදනාව උපාදාන වෙනවා. වේදනාව තමන්ගේ වෙනවා. වේදනාව තමන්ගේ වෙනවා කියන්නේ වේදනාව උපාදාන වෙනවා. එතකොට සංසාරයක් නිර්මාණය වෙනවා. දැන් මෙන්න මේක නිසාවෙන් වැදගත් වෙනවා අපිට මේ විසාක සිටුවරයා ඉතා පහලින් ඒ කියන්නේ මූලික ස්වරූපයකින් ආරම්භ කරලා මේ ප්‍රශ්නවල ඉහළට ඉහළට ගෙනියන ආකාරයේ කවුරු හරි අධ්‍යයනය කරොත් බුදුහාමුදුරු දේශනා කරන මේ වේදනා ස්කන්ධය නැත්නම් මේ විඳවීම නැත්නම් දුකට හේතු වන තණ්හාවට තණ්හාව පත්‍ය කරගෙන තණ්හාව උපදින්න පත්‍ය වෙන්නේ වේදනාව කියන එකයි මේ වේදනාවේ සත්‍ය තත්ත්වයේ අනුමාන ඥානයක් ලබා ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ කාටවත් බලන්න අපි මේ ප්‍රශ්නවල නිර්මාණය වෙන්නේ මේ 21 වෙනි ප්‍රශ්නයේ ඉඳලා දිගටම තියෙන මේ වේදනාව එක්ක බැඳිලා ආපු ප්‍රශ්න ටිකක් අවසාන ටික වේදනාව ට හේතු වන මූලික දෙයක් අල්ලගෙන අවසාන ප්‍රශ්න ටික ගොඩනගෙනවා ඒකට 21 වෙනි ප්‍රශ්නයේදී අහන්නේ බොහොම සරලව විසාක සිටුවරයා බොහොම සරල විදිහට අහන්නේ ආර්යාවෙනි වේදනාව කොතෙක්ද? ඒ කියන්නේ වේදනාව කීයක් තියෙනවද? දැන් ඒකට මෙහෙණින් වහන්සේ දෙන උත්තරේ තියෙන්නේ වේදනා තුනකි. සැප වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව. කොච්චරයි තියෙන්නේ? වේදනාවේ ස්වરૂප තුනක් තියෙනවා. ඒ තුන නම් කරනවා. ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ 22 වෙනි ප්‍රශ්නේදී විසාකසිතුවරයා අහන්නේ අර දැන් වේදනා තුනක් තියෙනවා කියලා පිළිතුරු හම්බෙනවනේ දුක් වේදනාව සැප වේදනාව අදුක්කම සුඛ වේදනාව දැන් 22 වෙනි ප්‍රශ්නේදී අහනවා ආර්යාවනි සැප වේදනාව කවරයිද දුක් වේදනාව කවරයි උපේක්ඛා වේදනාව කවරයි ඒ කියන්නේ සැප වේදනාව කියන්නේ මොකද්ද අපිට අද තේරෙන සරල භාෂාවට ගත්තොත් දුක්ඛ වේදනාව කියන්නේ මොකද්ද? අදුක්ඛම සුඛ වේදනාව කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ වගේ එකක් තමයි අහන්නේ. ඒකට උත්තරය සරලව දෙනවා. ඇවැත් නිසාගේනි, කයෙහි අටගන්නා වූද, සිතෙහි අටගන්නා වූද, සැප වූ, මధుර වූ යම් වේදනාවක් වේද මේ සැප වේදනාවක්. දැන් ලෝකයා සංසාරගත ඕනම සත්වයෙක් සැප වේදනාව කියලා තීන්දු කරන්නේ රමේ රංසාරයට රැවටෙන්නේ වේදනාව උණ්ඩයි මේ සැප වේදනාව කියන්නේ මෙන්න මේ විදිහේ අර්ථකථනය මොකද්ද ඒ කයෙහි හට ගන්නා වූද සිතෙහි හට ගන්නා වූද සැප වූ මధుර වූ යම් වේදනාවක් වේද මේ සැප වේදනාව ඊට පස්සේ දුක් වේදනාව කියන එක කයෙහි හට ගන්නා වූද සිතෙහි හට ගන්නා වූද දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේද මේ දුක් වේදනාවයි එතු මේ අරුම බුදුම දෙයක් නෙමෙයි. ඒ වගේ උපේක්ඛා වේදනාව ගැන පැහැදිලි කරන්නේ කයෙහි හට ගන්නා වූද සිතෙහි හට ගන්නා වූද මිහිරිද නො අමිහිරිද නො යම් වේදනාවක් වේද මේ උපේක්ඛා වේදනාවයි. එතකොට මේ විඳවීම් තුනක් ගැන කියනවා. ඒක කයෙන් හට ගන්න එකයි සිතෙන් හට ගන්න එකට දෙකටම දානවා. ඒ කියන්නේ කයෙන් ඇතිවන අරමුණකත් වේදනාව හට ගන්නවා සිතෙන් කියන්නේ දැන් අනිකුත් ඇහැ කන නාස ආදී ඕනම ඉන්ද්‍රියෙන් සිත පහළ වෙනකොට ඇතිවෙන වේදනාව මේ කයෙන් ඇතිවෙන වේදනාවේ ස්වરૂප වෙනසක් තියෙනවා ඒවා පස්සේ අහුවෙයි මේ කායික වේදනාව කියන එක වෙනස් ස්වરૂපයක් තියෙනවා ඒ වුණාට කයෙන් ඇතිවෙන සිත තුලයි ඒ වේදනාවත් හටගන්නේ දැන් මනසෙන් ඇති වෙන සිත් තුළ හටගන්න වේදනාව තමයි සිතෙන් කියන්නේ. ඒක මනස විතරක් නෙමෙයි. ඒක ඇහැ කන නාස ආදී ඉන්ද්‍රියන් හරහාත් යන්න පුළුවන්. එහෙනම් දැන් 22 වෙනි ප්‍රශ්නේදී විසාක අහන්නේ වේදනාව කියන්නේ මොකද්ද? වේදනාව තුන වෙන් කරන්න කියලායි කියන්නේ. ඒක කරනවා.
දැන් ඒකත් ඉතින් දැන් සාමාන්‍ය දෙයක් නේ. මේ ටික දන්නේ නැතුව කාටවත් ඔය භාවනා කරලා වැඩක් නැහැ, සිල් අරගෙන වැඩක් නැහැ. තමන්ගේ ඒක සුඛ වේදනාව දුක්ඛ වේදනාවවත් හඳුනගන්නේ නැතුව අපි කරන වැඩකින් වැඩක් නැහැ. මොකද අපි සංසාරයේ හඹාගෙන යන්නේ සුඛ වේදනාව පස්සේ. ලැබෙන ප්‍රතිඵලයේ දුක්ඛ වේදනාව. දැන් ඊගාවට 23 වෙනි ප්‍රශ්නේ අහනවා. ආර්යාවෙනි සැප වේදනාව කුමක් සැප කොට ඇතිද? කුමක් දුක් කොට ඇතිද? ඒ වගේම දුක් වේදනාව කුමක් දුක් කොට ඇතිද? කුමක් සැප කොට ඇතිද? උපේක්ඛා වේදනාව කුමක් දුක් කොට ඇතිද? කුමක් සැප කොට ඇතිද? මේ ප්‍රශ්නේ ගැඹුරුයි. මේක සාමාන්‍ය විදිහට වේදනාව ගැන අහන ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වැඩිය අධ්‍යාත්මිකව පුහුණුවක් තියෙන කෙනෙකුට, පුරුද්දක් පළපුරුද්දක් තියෙන කෙනෙකුට වැටහෙන විදිහේ ගැටලුවක්. මේක සරලව කිව්වොත් මේ ගැටලුවේ අහන්නේ මොකද්ද? මෙන්න මේ වගේ අදහසක් මේ අහන්නේ. දැන් සුඛ වේදනාව මොකද්ද? දුක්ඛ වේදනාව මොකද්ද? අදුක්ඛම සුඛ වේදනාව මොකද්ද කියලා 22 වෙනි ප්‍රශ්නේදී ඇහුවානේ. දැන් 22 වෙනි ප්‍රශ්නේ එහෙම අහලා ඒ හරි උත්තරයක් ලැබෙනවනේ. සුඛ වේදනාව කියන්නේ මෙන්න මෙහෙම එකක්, දුක්ඛ වේදනාව මෙහෙම එකක්, අදුක්ඛම සුඛ වේදනාව මෙහෙම එකක් කියලා නියම අර්ථය දෙන පිළිතුරක් ලැබුණා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සංසාරයේට සංසාරගත සත්‍යයට සුඛ වේදනාව හැම වෙලෙම සුඛ වේදනාව තේරෙන්නේ සැපක් විදියට විතරයි. මේ සංසාර ස්වરૂපයේ හැටි දුක් වේදනාව දුකක් විදියටම විතරයි. උපේක්ඛා වේදනාව ගැන වැඩක් නැහැ සංසාරගත සත්‍යයට. ඒක නොසලකා හරින වේදනාව. මොකද මේ වේදනාව කියන එක සංසාරගත සත්‍යයා නිත්‍ය ලෙස සලකනවා, ආත්ම ලෙස සලකනවා. ඒතර සුඛ වේදනාව ආත්ම වෙච්ච එකම තමයි සංසාර ස්වરૂපය. දුක්ඛ වේදනාව ආත්ම වෙච්ච එකම තමයි සංසාර ස්වરૂපය. අදුක්කම සුඛ වේදනාවත් Tamanට හිමි වෙනවා. ඒක ආත්ම වෙනවා. ඒකට කැමතිත් නෑ මිනිස්සු. සත්තු මනුස්සය කැමතිත් නෑ. නිකුත් සංසාරගත සත්‍ය කැමතිත් නෑ. දැන් මේ ගැඹුර ආර්ය තත්ත්වයකටපත් වුණ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් කියලා ආර්ය වුණා නම් මේ වේදනාවේ මේ ගැඹුරත් අවබෝධ වෙලා තියෙන්න ඕනේ කොහෙදියක්. දැන් ඒක තමයි විසාක සිටුවරයා මෙතෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. මොකද එයාත් අනාගාමී වෙලා තිනවා. අනාගාමී තත්ත්වයේ ඉන්නවා. එතකොට මේ වේදනාව ගැන වැටහීමක් තියෙනවා. දැන් එයා අහන්නේ එතකොට ආර්යවෙනි මේ සැප වේදනාවේ සැප මොකද්ද? දුක මොකද්ද? දුක් වේදනාවේ දුක මොකද්ද? සැප මොකද්ද? බලන්න නිකන් පෙහෙලිකාවක් වගේ. අදුක්කම සුඛ වේදනාවේ සැප මොකද්ද? දුක මොකද්ද? දැන් සාමාන්‍ය මිනිස්සුගෙන් සැප වේදනාවේ සැපක් තියනවා දුකක් තියනවා කියලා කවුරුවත් හිතන්නේ නැහැ. දුක් වේදනාවේ දුකක් තියනවා ඒකේ සැපක් තියනවා කියලා හොයන්නේ. දැන් වේදනාව ආත්ම ස්වરૂපයෙන්ම සලකන අයට එහෙම තමයි තේරෙන්නේ. දැන් ඒක ගැඹුරක් තියෙනවා. මේ ගැඹුර විසඳ ගන්න දැන් මේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ දෙන උත්තරේ දිහා බලමු. ඇවත් විසාකේනි සැප වේදනාව පැවැත්ම සැපය. ඔන්න බලන්න සැප වේදනාවේ සැප මොකද්ද කියන එකට දෙන උත්තරේ පැවැත්ම සැපය. ඊළඟට නැතිවීම දුකය. දැන් සැප වේදනාව තියෙන එක සැපයි, ඒක නැති වෙනකොට දුකයි. ඔන්න සැප වේදනාවේ සැප හා දුක. තියෙනකොට සැපයි සැප වේදනාව, නැති වෙනකොට දුකයි.
ඒ වගේම දුක්ඛ වේදනාව පැවැත්ම දුකයි. තියෙනකොට දුකයි. නැති වෙනකොට සැපයි. එහෙනම් දුක්ඛ වේදනාවේ සැප දුක මොකද්ද කියලා අහන එකට උත්තරේ මොකද්ද? දුක්ඛ වේදනාව තියෙනකොට දුකයි. නැති වෙනකොට සැපයි. මේක දෛනිකව හැම වෙලේම මේ වෙලාවෙත් මේ බණ අහන අයටත් මොහොතෙන් මොහොත සිදුවෙන සංසිද්ධිය තමයි දන්නේ නැතුවට. මේක තමයි වේදනාවේ තියෙන ගැඹුරු තැන. දැන් තුන්වෙනි ඒ අවස්ථාව කියනවා. උපේක්ෂා වේදනාව අවබෝධ කර ගැනීම සැපයි, අවබෝධ කර නොගැනීම දුකයි. ඒ කියන්නේ උපේක්ෂා වේදනාව හඳුනාගත්තොත් සැපයි, හඳුනාගත්තේ නැත්නම් දුකයි. මේ ප්‍රශ්නේ ගොඩක් දුරට මේක මේ භාවනාවේදී තමන් නොමග යන හුඟක් අය දැන් අද වුණත් ඔය අහන හැමදාම ප්‍රශ්නත් අහනවනේ භාවනාවේ ප්‍රායෝගික දේවල් ඔය අහන ප්‍රශ්නවල හුඟක් තියෙන්නේ මෙන්න මේ ධර්මකාරණයේ සම්බන්ධව. මොකද කවුරුවත් මේ தත්ත්වයේ කියන එක මේ වේදනාවේ අවබෝධ කරගෙන නැහැ. හිතන්නෙත් නැහැ. දැන් සැප වේදනාව සැප තියෙනකොට සැපයි නැති වෙනකොට දුකයි කියලා පිළිගන්නේ නැහැ කවුරුවත්. සැප වේදනාව කියන එක නිත්‍ය ආත්මෙහිඳ තියෙන්නම ඕන කියන එක මවා ගන්න. දැන් ඒ සැප වේදනාව හොයාගෙන තමයි ඔය දැන් වුණත් දැන් මේ බණ අහන්න උනත් ඉඳගෙන ඉන්නකොට බිම ඉඳ ගන්න බෑ වෙලක් ඇර පුටුවක ඉඳ ගන්න මොකටද? සැප වේදනාව නිත්‍ය වෙච්චයි. කයෙන් එන සැප වේදනාව. ඒක හොයනවා. ඒක තියාගන්න. බිම ඉඳ ගත්තොත් දුක වෙනවා. දුක් වේදනාව වෙනවා. ඒක සැප වේදනාව පවත්ව ගන්න හොඳ කුසන් එක වාඩි වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන කෑම බීම ඔය හැම එකක්ම කය ස්පර්ශයක හැදිලා තියෙන හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? මේ සත්‍ය සිද්ධිය දන්නේ නැතුව. සැප වේදනාව තියෙනකොට සැපයි, ඒක දන්නවා. නැති වෙනකොට දුකයි. ඒක දන්නේ නැහැ. දුක් වේදනාව තියෙනකොට දුකයි, නැති වෙනකොට සැපයි. ඒ තියෙනකොට දුකයි කියලා දන්නවා, නැති වෙනකොට සැපයි කියලා දන්නේ නැහැ. අදුක්ක වේදනා අදුක්කම සුඛ වේදනාව ගැන කිසිවක් දන්නේ නැහැ. ඒක ගැන සැප දුක මොකද්ද කියලා අහනවා අදුක්කම සුඛ වේදනාවේ. හඳුනාගත්තොත් සැපයි, හඳුනා නොගත්තොත් දුකයි. එහෙනම් හැමදාම අදුක්කම සුඛ වේදනාව සංසාරගත සත්‍යයට දුකක්මයි. මෙන්න මේ හඳුනාගත්තොත් සැපයි, හඳුනා නොගත්තොත් දුකයි කියන එකේ පැටලෙවිල්ල භාවනාවේදී ලොකුවට බලපානවා. මම ඒක මතක් කරලා ඉන්නම්. දැන් අපි කරන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව. ඉතින් සක්මන් භාවනාව කියලා ගමු. මේ භාවනාවෙන් කරා ඉස්සරහට ඉන්නේ ඔය භාවනා අරමුණ භෞතික අරමුණක් ගන්නවා කකුලේ ස්පර්ශය මුලින්. ඊට පස්සේ ඔය ස්පර්ශ වෙන කායික කොටස ධාතු ස්වරූපමත් වෙනවා. ඒකට ධාතු ගුණ කියනවා. එහෙනම් ওই ධාතු ගුණය ඇතුලේ ওই වේදනා තුන් වර්ගෙම තියෙනවා. දුක් වේදනාව, සැප වේදනාව, අදුක්කම සුඛ වේදනාව. දැන් කයෙන් දැනෙන ධාතු ස්වરૂපයකත් වේදනා ওই තුන් වර්ගයේ තියෙනවා. අනිකුත් සියලුම ආරමුණු වලත් මේක මාරු වෙවි වෙන්න පුළුවන්. දැන් මේක මාරු වීම හැම වෙලෙම අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නේද? විපස්සනාව කියන්නේ මේ වේදනාවේ මාරු වීම තියෙන්න ඕන, නිත්‍ය ලෙස සලකන්න ඕනේ නැහැ. එතකොට මේ කයෙන් දැනෙන ධාතු ගුණයක විතක දැන් අපි හිතමු කෙනෙකුට දැනෙනවා තද වෙනවා වගේ මේ ධාතු ස්වરૂපය. ඒක ඉතින් පීඩාව, දුක් වේදනාව. පෙරක් කලකට දැනනවා ඒ ඒතනම ඒ ශරීර කොටස ඒ ධාතු ගුණය ඒ ධාතු ගුණ දැනිච්ච ස්ථානයේම පස්සද්ධිය පිනවීම ඒක සුඛ වේදනාව.
වෙනදා අර අර භාවනා පුටුවට කරපු දේ තමයි අර භාවනා කරන කෙනා දැන් කරන්නේ. ඉස්සර භාවනා පුටුවට කරේ මොකද්ද? දැන් බිම ඉඳගත්තම රිදෙන හින්දා පුටුව කරගහගෙන යනවා. එතකොට පුටුවේ ඉඳගත්තම රිදෙනවා අඩු හින්දා ඒක බලාපොරොත්තු වෙනවා. දැන් ඔච්චර පුටුව හදයිද? ඔච්චර බහණ්ඩ හදයිද? දැන් බුදුහාමුදුරුවෝ අල්පේච්ඡ කරනවා මුලින්ම ශ්‍රාවකයා. අල්පේච්ඡ වුණාම මේ වගේ වෙන් පැටලින්නේ නැහැ. භෞතිකීය ලෝකය එක්ක වේදනාව වටලු ගන්නෑ යයි. 21 වෙනි දවසේ ආයෙත් ඉන්න අයට අල්පේච්ඡ වෙන්න බෑ. මොකද උප්පත්තියෙම මහේච්ඡ වෙීමේ මහා සම්භාරයක් ගොඩනගාගෙනම තියෙනවා. දැන් ඒක වෙනම ප්‍රශ්නයක්. කොහොම හරි දැන් අර දැනෙන ධාතු ගුණයේ දැන් උසස් අවස්ථා මොකද්ද? දැන් කයින් දැනෙන ධාතු ගුණයේ එකක් තියෙනවා දුක් වේදනාව. එතකොට හැම වෙලේම මෙච්චර කල් සංසාරේ කරපු දේ මොකද්ද? දුක් වේදනාවක් තියෙනකොට ඒකෙන් ඉවත් වෙන්න ආශාවෙන් පෙළෙනවා. ඒකට ඕටි කරලා හරි ওই දුක් වේදනාවෙන් පෙළෙන්න අහක් වෙන්න තමයි දඟලන්නේ. ඔක තමයි සංසාරේ හැදින්නේ ඉදී. නමුත් වේදනාව අනිත්‍යයි. එක අරමුණක හටගත්ත වේදනාව ඊග අරමුණේ හටගන්නේ ඒ ස්වરૂපයෙන් නෙවෙයි. දැන් එතකොට අර සංසාරගත සත්‍යයට වෙලා තියෙන්නේ මොකද? වේදනාව කියන එක නිත්‍ය ලෙස ගන්නවා. ආත්ම ලෙස ගන්නවා. එහෙනම් සුඛ වේදනාව ආත්ම ලෙස ගත්තම සුඛ වේදනාව නැති වෙන තැන යාට වැටෙන්න විදිහක් නැහැ. නැති වෙනවා කියලා විශ්වාසයක් නැහැ. නැති වෙන්නේ වෙනත් ක්‍රමයකින් කියලා විශ්වාසයක් තියෙනවා. ඒකින් ඒ ක්‍රමය අනුගමනය කරන්ඩ එක්ක සල්ලි හම්බ කරනවා නැත්නම් මොනවා හරි කරනවා. දැන් මෙතන අර කයනුත් කයෙන් අර ශනිකෝ ධාතු ගුණ වල වේදනා සුඛ වේදනා වෙනකොට ඔන්න ඒකට කැමති වෙනවා. ඉතින් ඒක තියේයි කියලා මත හදා ගන්නවා. ටිකක් කල් යනකොට ඒක දුක් වේදනාව වෙනවා. මුලින්ම දැනෙන දුක් වේදනාව ඕක ඉතින් තදාකාලික වෙයි භවනා කරේ හින්දානේ මෙහෙම ඒවා ආවේ මට. නිකන් හිටියනම් කිසි දෙයක් නැහැ. ගෙදෙත් වෙලා බණ අහගෙන හිටියානම් තාලෙට සාදු කියා වින්කමක් කරා නම් ඔය කිසි අමාරුවක් නැහැ කියලා අර පරණ බහුභූතිය කරනවා. එහෙම කරලා ඉතින් ඉඳවටලා එතන ඉන්නවා. ඊට පස්සේ අර කයෙන් දැනෙන ධාතු වල සුඛ වේදනා පා දැන් ඊට පස්සේ කියන්නේ භාවනාව විතර මේ වගේ සැපක් වෙන නැණි. ඉතින් ඔය කට්ටිය ඇවිදilla පාසගම්මල කයි වාරු ගහනවා. අර හාමුදුරුවෝ කියා දෙන භාවනාව හරියට හරි. පුදුම සැපන්නේ දින්නේ ශරීරයෙන් දැනෙන ඒවා. දැන් උන්දලාට තව ටිකක් කල් යනකොට තමයි අර රුදාව යන්නේ අර පම්පෝරි වල සම්පප්පලා අපි අනුන් එක්ක කියවපුවා. මොකද හේතුව? හේතුව තුන්වෙනි වේදනාවේ දැන් අවස්ථා තුනක් තියෙනවා. දුක් වේදනාවට ගරහපු ප්‍රමාණය වැඩි, සැප වේදනාවකට පොහොර දාපු ප්‍රමාණය වැඩි, ඉල්ලුම වැඩි. දුක් වේදනා හැම වෙලේම ප්‍රතික්ෂේප වීම වැඩි. ඕක තමයි සංසාරේ ගෙවපු විදිය. ඕකට තමයි ඔය හැම දෙයක්ම කරලා තියෙන්නේ. අඩු ගාන මතක තියාගන්න තමන් වැස්සට අවුවට කුඩයක් පවා භාවිත කරන්නේ ඔය හින්දාමයි. එහෙම නැතු මේ තමන්ගේ තියෙන වාසනාවට ලැබිච්ච ගුණයක් නෙවෙයි ඔය. සංසාර දුකේ ස්වરૂපිය ඔය. දැන් ඒක ඒවා මතක තියාගෙන ඉන්න ඕනේ නැතුව මේ මම වාසනාවන්තයි වාසනාවන්ත නම් යාට අමුතු වේදනාවක් තියෙන්නේ බෑ. එහෙම වෙන්නේ නැහැ මේකේ. ඊට පස්සේ දැන් අර කයෙන් දැනෙන ධාතු ගුණේ අදුක්කම සුඛ වේදනාව දැනුනම ඕකේ සැප දුක කොහොමද එන්නේ? හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි. මේක හඳුනගන්න බෑ. හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද මේ? මේ සුඛ වේදනාවක් නෙමෙයි, දුක්ඛ වේදනාවක් නෙමෙයි, හැබැයි විඳීමක් තියෙනවා කියනවා. එතකොට තව හඳුනා ගන්න වෙනවා ඒ දැන් සුඛ වේදනාව ඇති තැන දුකයි, නැති තැන
සුඛ වේදනාව නැති තැන මේ ඇති තැන සැපයි නැති වෙනකොට දුකයි. දුක් වේදනාවේ තියෙන වෙලාවේ දුකයි නැති වෙනකොට සැපයි. දැන් වේදනාව අනිත්‍ය නම් සුඛ වේදනාව දිගට තියෙද නැහැ. අනිත්‍යින් නැති වෙනවා. දැන් වේදනාව අනිත්‍යින් දුක් වේදනාව දිගට තියෙද නැහැ. දුක් වේදනාවක් නැතු වෙනවා. එතකොට සැපේනවා. එහෙනම් කවදාවත් සත්‍ය කරා යන්න සත්‍ය පිහිටන්න විදිහක් නැහැ. සැප වේදනාවයි දුක් වේදනාවයි තියෙන තැන. සත්‍ය හැම වෙලේම තියෙන්නේ උපේක්ඛා වේදනාව එක්කමයි. සංසාර දුක නැති තැන තියෙන්නේ උපේක්ඛා වේදනාව එක්කමයි. ඒක ඇත්තද කියලා බලා ගන්න ඕන නම් බලන්න බෝධිපාක්ෂික ධර්ම වල 30 වෙනි බෝධිපාක්ෂික ධර්මයේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට පහලින් තියෙන 29 වෙනි බෝධිපාක්ෂික ධර්මයේ මොකක්ද? උපේක්ඛා සම්බොජ්ජංගය. එහෙනම් උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද මේ? අදුක්කම සුඛ වේදනාවේ අවබෝධය. එහෙනම් මේ ධාතු ගුණයක ඉස්සර අර ගිජුකමට එදා ඉඳලා පෙන්ෂන් යනකම්ම කරපු නරක වැඩ ටික සුඛ වේදනාවට කත්තදපු එකයි දුක්ඛ වේදනාව ප්‍රතික්ෂේප කරපු එකයි. උපේක්ඛා වේදනාවක් නැහැ නේද? ඒකට වටින්නේ නැහැ නේ ගොල්ලන්. දැන් උපේක්ඛා වේදනාව ආපු හැටි ෆෝන් එක අරන් සම්පප්පලාප කියන්න පටන් ගන්න වටින්නේ නැති ඉන්නේ. උපේක්ඛා වේදනාව තියෙන තැනදී ඒකට ගරහලා තමයි ඔය කානුවල් බලන්න යන්නේ. එහෙම නැත්නම් නිින්ද යන්නේ. ඒ හුඟක් අයට නිින්ද යන්නේ බනමඩුවෙත් උපේක්ඛා වේදනාව එනකොට තමයි. අකමැති හින්දා ඒකට හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි කියන එක තමයි එතන තියෙන්නේ. හඳුනාගත්තේ නැති එක හැම වෙලේම උපේක්ඛා වේදනාව දුකයි. ඒක පේන්න බෑ. දුක කියන්නේ ඒක තමයි. අර කයෙන් එන ධාතු ගුණයටත් එතකොට සුඛ වේදනාව නැති වුණා මොන ප්‍රශ්න අහනවා විවිධ විදියට එක එක භාෂා වලින් අර තියෙන මායන් ටිකක් දාලා බෙලක් අය ප්‍රශ්න අහනවා ඒ පාසකම්මල ඉස්සර තිබිච්ච සතුට නෑ දැන් ධාතු තේරෙන්නේ නෑ දැන් ඒ උපේක්ඛා වේදනාවට ආපොන් තේරෙන්නේ නෑ ඒකින් ඉඳ ඒකට පිළියම් වෙනවා තෝත්‍ර අහනවා පූජා තියෙන විදිහ අහනවා වෙන විදිහකට අහන්නේ ඒවා තමයි. මේකට මොනවද කරන්න ඕන? ඒ නොදැනුවත්කම. දැන් ඔය උපේක්ඛාවේ ධාතු ගුණයකින් එන උපේක්ඛා වේදනාව මේක තමයි වටින්නේ කියලා කවදා හරි හඳුනාගත්තොත් දිනනවා. හඳුනාගත්තේ නැත්නම් පරදී. දැන් මේ එන්නේ ඒක වෙලාද ඒක ගැන අවබෝධයක් තියද කියලා විසාක සිටුවරයා දැනගන්න තමයි මේ ප්‍රශ්නවල නිර්මාණය කරන්නේ. ඒකින් ද මේ 23 වෙනි ප්‍රශ්නය මතක තියාගන්න එක වැදගත් ප්‍රශ්නයක්. දැන් ඒකටත් හරි උත්තරේ දෙනවා. මේක වේදනාවේ ස්වરૂප තියෙනවා. දැන් කායික වේදනාවක් තියෙනවා, සාමිෂ වේදනාවක් තියෙනවා, නිර්ආමිෂ වේදනාව මේ සෑම තැනම මේ තුන් වර්ගයේ තියෙනවා. ආමිෂ වේදනාවෙත් තියෙනවා සැප වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්කම සුඛ වේදනාව. නිර්ආමිෂ වේදනාවෙත් තියෙනවා සැප වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්කම සුඛ වේදනාව. මේ ටික දැන් දන්නවද කියලා පස්සේ විසාක හරියට ඕන තැනදී ප්‍රශ්න අහයි. දැන් බලමු අපි 24 වෙනි ප්‍රශ්නේ කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට 24 වෙනි ප්‍රශ්නේ අහනවා. ආරයවෙනි සෑම නේ ආරයවෙනි සැප වේදනාවේ කවර අනුසය ධර්මයක් එක්ව හැසිරේද? ඒ වගේම දුක් වේදනාවේ කවර අනුසය ධර්මයක් එක්ව හැසිරේද? ඒ කියන්නේ උපේක්ඛා වේදනාවේ කවර අනුසය ධර්මයක් එක්ව හැසිරේද? ඒ කියන්නේ අනුසය කියන්නේ මේ සැඟවෙච්ච කියන එක. දැන් සැඟවෙච්ච මොන වගේ මූලයක එක්ක ගනුදෙනු කරනවද සැප වේදනාව? මූලිය කියන්නේ සංසාරය හදන මූලිය. දැන් අකුසල් මුල් මූලිය කියන්නේ ඒකයි. මේ අනුසය කියලා ගන්නෙත් ඒ ටිකමයි. අභ්‍යන්තරයේ තියෙන
දේවල් මේ අකුසල් මුල්වල එක එක ක්‍රියාකාරීත්වයක්. එතකොට දැන් විසාක අහන ප්‍රශ්නයේ ගැඹුරු ප්‍රශ්නයක්. සැප වේදනාව ඔය මොන වගේ මූලයක් එක්ක ගනුදෙනු කරනවද? සැප කියන එකට මොන හරි මූලයක් තියෙනවද? මොකද මූලේ නැතුව සැප වේදනාවක් එහෙමනම් තියෙන්න පුළුවන්. මේක දැන් විසාක දන්නවා. ධම්මදින්නත් අවබෝධ කරගෙන තියෙනවා. හැබැයි විසාකට සැකයි දැන්. ධම්මදින්න මේ ධර්මයේ ඉස්සරහට ගිහිල්ලද නැද්ද කියලා. දැන් බලන්න ඒක අහන මේ ප්‍රශ්නේ තේරුම් ගත්තෝ වටිනාකම තේරෙයි නැත්නම් ඉතින් අර අදුක්කම දුක වේදනාවට ගරහන මිනිස්සු වගේම ගියොත් ඉතින් ඔය කමටහනෙනුත් ලැබෙන්නේ නැහැ නියම් ඵලය. ඒක හින්දා දැන් මෙතන අහන්නේ මේකයි කවර සුඛ වේදනාව මොන වගේ අනුසයක් නැත්නම් මූලයක් නැත්නම් අකුසල් මූලයක ගනුදෙනු කරන ස්වરૂපයක් තියද සුඛ වේදනාව. තියෙනවනම් මොකද්ද? දැන් ධම්මදින්න අරහත් මෙන්නවත් දෙන උත්තරේ තියෙන්නේ ඇවත් නිසාගෙන සැප වේදනාව රාග අනුසයෙක්ව හැසිරෙයි. ඒ කියන්නේ ලෝභය කියන එකමයි. සැප වේදනාව රාගය හරහා ලෝභය හරහා ඇති කරන්න පුළුවන්. ඒක හින්දා එහෙම හැසිරෙනවා. දුක් වේදනාව පටිඝ අනුසය එක්ව හැසිරෙනවා. අදුක්කම සුඛ වේදනාව නරකම ගෙන එක්ක හැදෙන අවිද්‍යා අනුසය මොහේ කියලා කියන්නේ ඒකම තමයි. අවිද්‍යා අනුසය එක්ක හැසිරෙනවා. එහෙනම් දැන් ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව අහන විදිහ බලන්න පස්සේ අහයි විශාල සිටුවරයා. එහෙනම් මේ සියලුම සැප වේදනා ඇත්තම රාගය හරහා එන එකද? රාග අනුසයෙන් උපදිනු එකද? සියලුම දුක් වේදනා පටිඝානුසයෙන් ඉපදුණු එකක්ද? සියලුම අදුක්කම සුඛ වේදනා අවිද්‍යානුසයෙන් බිහිවෙන එකක්ද? මේකට දැන් පැටලෙන හින්දා මම ධර්මානුකූලව ඉස්සෙල්ලා උත්තරේ දීලා ඉන්නා. එහෙම නැහැ. සැප වේදනාව තියෙනවා රාගානුසය නැතුව. දුක් වේදනාව තියෙනවා පටිඝානුසය නැතුව. හැබැයි තම තමන්ට තියෙනවද කියන එක ප්‍රශ්නය. තියෙන තැන් තියෙනවා, තියෙන අවස්ථා තියෙනවා. ඒ තියෙන්නේ හැබැයි කාමාවචර මට්ටම් වල නෙමෙයි වෙන්නේ. රූපාවචර අරූපාවචර මට්ටම් වල. කාමාවචර මට්ටමේ සමහර අවස්ථා තියෙනවා. දැන් බලන්න ඔය ටික ඔන්න ඔය ඉලක්කය කරා යන්න තමයි මේ විදිහට ප්‍රශ්න ගොනු කරන්නේ. දැන් අහනවානේ මොන අනුසයකද හැදෙන්නේ කියලා. දැන් බලන්න ඊගාව 25 වෙනි ප්‍රශ්නේ. අහන්නේ මෙහෙමයි, ආර්යාවනි සියලු සැප වේදනාවේ රාග අනුසේ එක්ව හැසිරේද? දැන් අර මම මතක් කරපු එක මම අහන්නේ, සියලු දුක් වේදනා පටිඝානුක අනුසේ එක්ව හැසිරේද? සියලු උපේක්ෂා වේදනාව අවිද්‍යා අනුසේ එක්ව හැසිරේද කියලා අහනවා. දැන් ඒකට උත්තරේ ධම්මදින්න රහත් මිනිස්සු දෙන්නේ සියලු සැප වේදනාව රාග අනුසේ එක්ව හැසිරෙන්නේ නැහැ. සියලු දුක් වේදනාව පටිඝානුසේ එක්ව හැසිරෙන්නේ නැහැ. සියලු අදුක්කම සුඛ වේදනාව අවිජ්ජා අනුසේක හැසිරෙන්නේ නැහැ. දැන් එහෙනම් හරි. එහෙමනම් ඒක කියන්න පුළුවන් නම් කවුරු හරි එහෙම නිකන් කටපාඩමින් කියලා වැඩක් නැහැ නේ. එහෙනම් පුළුවන්කම තියෙන්නේ මේ රාග අනුසයෙන් නැ එක හැසිරෙන්නේ නැති සප වේදනාව තියෙන්නේ කොහෙද? හඳුනගෙන තියෙද? ඒ කියන්නේ අවබෝධය කියන්නේ. නැත්නම් ඉතින් දහම් පහල විභාගයට ලියන්න බැරි යවක. දැන් සියලු දුක් වේදනා පටිඝානුසය එක්ක නැති දුක් වේදනාව තියනවාද?
ඒක කොහොම වගේ එකක්ද කොයි අවස්ථාවේදී ලැබෙන්නේ? අවිද්‍යානුසය එක්ක විතරද අදුක්කම සුඛ වේදනාව පවතින්නේ? බලන්න ඔය කයෙන් දැනෙන ධාතු ගුණයක ඔය වේදනා තුන තියෙනවා. ඒකයි මේ කමඨහණේ කරන්න කියන්නේ ඔයගොල්ලන්ගේ බහූත නොකර. එතකොට කයෙන් දැනෙන ධාතු ගුණයේ සුඛ වේදනාව තියෙන වෙලාවල් තියෙනවා, දුක්ඛ වේදනාව තියෙනවා, අදුක්කම සුඛ වේදනාව තියෙනවා. හැබැයි වැදගත් දේ අදුක්කම සුඛ වේදනාවයි. වැදගත් වෙන්නේ ඒ ශ්‍රාවකයා ඒක හඳුනාගත්තොත් දුකයි ඒක. හඳුනාගත්තොත් ඒකම සැපයි. මේ සැප දුක කියන එක අදුක්කම සුඛ වේදනාවේ යන්නේ ඔය ස්වરૂපයටයි. තියෙනකොට දුකයි, තියෙන නැති වෙනකොට සැපයි වගේ ඒවා නෙවෙයි මේවා. ඒවා ස්ථාවර දෙයක් වෙනවා. හඳුනාගත්තොත් සැපයි, හඳුනා නොගත්තොත් දුකයි. එහෙනම් වටිනකම හඳුනාගත්ත තැන ඉඳලා සැපේ ඒකාකාර භාවයකට යන්න වෙනවා. මේවා තමයි රූපාවචර ඉහළ ධ්‍යානවල තියෙන ගුණත්. ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තියේ තියෙන ගුණත්. දැන් මේවා අහනවා හරියට ඉලක්ක කරලා විතාක පිටුවරයා. දැන් බලන්න 25 වෙනි එකෙන් අහන්නේ. දැන් ඊගාට අහනවා, එහෙනම් දැන් මෙහෙම එකක් දැන් පැහැදිලිව ආවනේ. දැන් වේදනා තුනක් ගැන කිව්වා. ඒක සුඛ වේදනාව මොනවාගේ අනුසයක් එක්කද හැසිරෙන්නේ කියලා අහගත්තා. ඒක රාගානුසය කිව්වා. දුක්ඛ වේදනාව පටිඝානුසය එක්ක හැසිරෙනවා කියලා කිව්වා. අදුක්කම සුඛ වේදනාව අවිජ්ජානුසය එක්ක හැසිරෙනවා කිව්වා. දැන් අහනවා, එහෙමනම් දැන් මේකෙන් වේදනාවහක් කරන්න බෑනේ කාටවත්? වැඩ වේදනාව උපදෝන වැඩක් නැතිදී අහක් කරන්නනේ පුහුණුවක් ඕනේ. දැන් ඒකට සරිලන ප්‍රශ්නය අහනවා 26 වෙනි ප්‍රශ්නය. බලන්න මේ ප්‍රශ්නේ හැටි. ආර්යාවනි, සැප වේදනාවේ කුමක් පහ කළ යුතුද? සැප මුළු සැප වේදනාව අහක් කරන්න ඕන නැහැ. සැප වේදනාව උපදින ක්‍රමය වෙනස් කරන්න ඕනද කියන, පහ කරන්න ඕනද කියලා අහන්නේ ඒකයි. දුක් වේදනාවේ කුමක් පහ කළ යුතුද? උපේක්ඛා වේදනාවේ කුමක් පහ කළ යුතුද? මේක තමයි අහන්නේ. එතකොට ධම්මදින්නා මෙහෙණින් වහන්සේ දෙන උත්තරේ, සැප වේදනාවේ රාගානුසය පහ කළ යුතුයි, දුක් වේදනාවේ පටිඝානුසය පහ කළ යුතුයි. එහෙනම් අදුක්කම සුඛ වේදනාවේ අවිජ්ජා අනුසය පහ කළ යුතුයි. ඒ කියන්නේ සුඛ වේදනාව නැති කර ගන්න නෙමෙයි ඕනේ, සුඛ වේදනාව උපද්දෝන ක්‍රමය වෙනස් කරන්න. ඒ පහ කරන්න ඕනේ වේදනාව නෙමෙයි, වේදනාව උපද්දෝන ක්‍රමයක්. එක ක්‍රමයක් අහක් කරන්න තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? රාගානුසයයි, පටිඝානුසයයි, අවිජ්ජානුසයයි. වෙන විදිහකින් කියනවා නම් ලෝභ මූලය, දේශ මූලය හා මොහ මූලය. ඒතර ලෝභය නැතුවත් සැප වේදනාවක් තියෙනවා. දේශය නැතුවත් දුක් වේදනාවක් තියෙනවා. කායිකෝ තියෙනවා මේක. කායික දුක් වේදනාවක් තියෙනවා දේශය නැතුව. රහතන් වහන්සේලාට එහෙම දැන් කකුල ගලක වැදුනා රිදෙයි. ඒක දුක් වේදනාවක්. හැබැයි මධ්‍යස්ථ වේදනාවක් තියෙනවා හැම වෙලේම. දැන් ඔය කයින් දැන ධාතු ගුණයට ඇලින් ගැටින් නැතුව ඉන්නකොට සැප වේදනාවක් වෙනවා. ඒක ඒ වෙන්න නම් කවදා හරි එතන අවිද්‍යාවේ බලපෑම නැති වෙන්න ඉතින් ඒක ඉන්න බෑ. ප්‍රශ්න කරලා හරි කොහේ හරි මාරු කරලා, භාවනා ක්‍රම මාරු කරලා හරි ගැලපෙන්නේ නැහැ කියලා හරි, අර ඉස්සර මේ මේ ෂොපින් ගියා වගේ මාරු කරනවා කමට. එහෙනම් මාරු කරන්න අපේ නුත් උපතිස්සන දැන් අපි දෙන්නේ නැහැ. ඒකම කරපන්, හරක වගේ කරපන්. මොකද එහෙනම් මෙතනින් ගොඩ යන්නේ කවුරු?
නෑ උනාට එහෙම කිව්වා කියලා ගොඩ යන්නේ නැහැ. මොකද අර තමන්ගේ පරණ නැහැදිච්ච ගම් වල වැඩිකම හින්දා. දැන් බලන්න මෙතන හරියටම අහනවා පහකල යුතු දේ මොකද්ද කියලා. එතන දැන් උත්තරේ දෙනවනේ. ඔන්න බලන්න ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් ආය අහනවා. ඒක ඊට වැඩි. දැන් ඒක එහෙමනම් දැන් ධම්මදින්නා මෙහෙම දේශනාවක් කරනවා පැහැදිලි කරනවා. දැන් කියනවනේ සැප වේදනාවේ අහක් කරන්න ඕනේ රාගානුසය කියලා. එහෙනම් දැන් විසාගට පොයින්ට් එකක් එනවා, අවස්ථාවක් එනවා. මෙයා මේ තත්ත්වය අවබෝධ කරගෙන තියද නැද්ද කටපාඩමින් කියනවා. අවබෝධ කරගෙන තියෙනවා නම් හොඳයි. එයා විසාග බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයේ ධම්ම දින්න ළඟ තියෙනවා. හැබැයි අවබෝධ කරගත්තේ ස්වરૂප දෙකක් තියෙනවා. මේ දෙකම විසාක නේ ධම්ම දින්න රහත් වෙනින් වාස්තේ මෙතෙන්දී උත්තරේ විදියට 27 වෙනි ප්‍රශ්නේදී දෙනවා. දැන් 27 වෙනි ප්‍රශ්නේ බලමු. ඒක දිගට තියෙනවා. එවත් විචාගයන් සියලු සැප වේදනාවේ රාගානුසය පහකල යුතු නෙවෙයි. සියලු දුක් වේදනාවේ පටිඝානුසය පහකල යුතු නෙවෙයි. සියලු උපේක්ඛා වේදනාවේ අවිද්‍යානුසය පහකල යුතු නෙවෙයි. එවත් විචාකයනි මේ ශාසනයේ මහානතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධානයට තමයදීන විට පැමිණ වාසය කරන් නම් ප්‍රථම ධානය කරන කොටගෙන රාගය දුරලයි. ඒ ප්‍රථම ධානයේ රාගානුසයතෙම එක්ව නොහැකිදී. ඔන්න තැන එක තැනක් කියන රාගානුසය නැතුව සැප වේදනාව තියෙන තැන. දැන් සැප තියෙනවා පින්කම් කරා ආමිෂ පින්කමේ සැප තියෙනවා. ඒක කියන්නේ මේ ධම්මදින්න. දානයක් දීලා සතුටක් එනවා. සීල් රැකලා සතුටක් එනවා. ඒක අකුසලියකුත් නෙවෙයි. නමුත් මේ මෙතන හරියට තැන කියනවා ධම්මදින්න එක තැන. එකක් තමයි සමත භාවනාව දියුණු කරලා පංච නීවරණ යටපත් කරපුවම රාගානුසය නැතුව ලෝභ මූලයේ බලපෑම නැතුව සැප වේදනාවක් තියෙනවා. ඒක එතෙන්දී ඒ සැප ඉවත් කරන්න අවශ්‍ය නැහැ කියනවා. ඒක හිතියා කියලා සංසාර විමුක්තියට යන්න බාධකයක් නෙවෙයි කියන එක. සංසාර විමුක්තිය ඒක නෙවෙයි. බලන්න ඔන්න හරි අවබෝධයකින් කියන කතාව. ඊට පස්සේ ඒකටම තව තැනක් විස්තර කරනවා. තව ඊට වැඩි විස්තරයක්. මෙන්න මෙතනත් අහක් කරන්න එපා කියලා දෙවෙනි තැනක් කියනවා. ඇවත් විසාගෙනි මේ ශාසනය මහනතෙම මෙසේ බලාපොරොත්තු වෙයි. දැන් ආර්ය වහන්සේලා රහත් ඵලයේ ගුණ ලබන යම් ආයතනයකට පැමිණ වෙසේද ඒ අරහත් තත්වයට මම කවර දවසක පැමිණ වාසය කරම්ද? මෙසේ උතුම් වූ අරහත් මාර්ගඵලයයි කියන ලද විඳීමේ කැමැත්ත ඇති කරන්නහුට ප්‍රාර්ථනාව මුල් කොටගෙන දොම්නස් උපදවයි. එයින් පටිගය දුරු කරයි. එහි පටිගය එක්ව නොසිරියේ. ඇත් මේ ශාසනයේ මහණතෙම සැප නැති කිරීමෙන් දුක් නැති කිරීමෙන් පළමු කොටම සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන් දුකද නොවූ සැපද නොවූ උපේක්ඛා පිරිසිදු උපේක්ඛා සිහියෙන් පිරිසිදු බව ඇති හතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. එයින් අවිද්‍යාව දුරු කරයි. මෙහි අවිද්‍යානුසය එක්ව නොසිරී. මේ කියන කතා ටික මොනවද කියලා අපි කෙටියෙන් බලමු ආය. දැන් මේ මෙහෙම කියන්නේ මුලින්ම දැන් දොම්නස් වේදනාව අපි හිතමුකෝ දැන් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් පැවිදි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. එයාගේ ඉලක්කය මොකක්ද? අවසාන ගිහි වුණත් එකයි පැවිදි වුණත් අවසාන ඉලක්කය රහත් භාවය, සංසාර විමුක්තිය. ඒතකොට රහත් භාවය ලබලා නැත්නම් එයා හැම වෙලේම රහත් භාවය සඳහාමයි මේ ශික්ෂා පුරුදු වෙන්නේ, පණ භාවනා කරන්නේ, සිල් රකින්නේ, සමාධිය වඩන්නේ, ප්‍රඥාව වඩන්නේ. එතකොට එයාට තියෙනවා කනස්සල්ලක්. කවදද මේක ලැබෙන්නේ? මේක පටිගය මේක
මෙන්න මෙතන ගැඹුරු දෙයක් ධම්මදින්නා රහත් වෙනින් පැහැදිලි කරනවා. මේවා බුදුහාමුදුරුවෝ අනුමත කරන හින්දා මේවා බුදුහාමුදුරන්ගේ දේශනා වෙනවා පස්සේ. මේ තැනදී දැන් කවුරු හරි කෙනෙක් බුදුහාමුදුරුවෝ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව බුදුහාමුදුරුවෝ දීපු ශික්ෂාවක් වඩනකොට එහි අවසාන ඉලක්කය මට ලැබෙනවද නැද්ද, කවදා ලැබෙයිද කියලා අතරමැදදී ඇතිවෙන කනස්සල් ස්වરૂපය මෙතෙන්දි පැහැදිලි කරනවා. එතන ඒ කනස්සල් පටිඝානුසේක හිටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් මට මේ භවනාව දියුණු කරගන්න පුළුවන් ද බැරිද කියලා එන කනස්සල් නොසලකා හරින්න කියනවා. ඒක තමන්ට හානියක් නැහැ ඔය භවනාව දියුණු කරගන්න. ඔන්න එක අවස්ථාවක් දැන් කියනවා. ඒ පටිඝානුසය පවතින්නේ නැති වෙන කිසි තැනක පටිඝානුසය එක්ක මිසක් දුක් වේදනාව වෙන තැනක හටගන්න බෑ එනවා. ඊට පස්සේ කියනවා දැන් මෙතන ඔය අවිද්‍යානුසය උපේක්ෂා වේදනාවේ අහක් කරගන්න එපා කියන්නේ. දැන් මෙන්න මේ තැන් දෙකක් මෙතන පැහැදිලි වෙනවා. එකට එකක් තමයි රූපාවචර හතරවෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානය උපේක්ෂා ඒකාග්‍රතා සහිත හතරවෙනි ධ්‍යානය. මේ ධ්‍යාන මට්ටමේදී ධම්මදින්න රහත් මෙණින් වහන්සේ දේශනා කරනවා ඒක තුල තියෙන උපේක්ඛා වේදනා වහක් කළ යුතු නැහැ. මොකද හේතුව අවිද්‍යානුසේක ගනුදෙනු කරන්නේ නැති තැනක් එක කියලා. මේ අවිද්‍යානුසේක ඒ මොහොත ගනුදෙනු කරන්නේ නැති හින්ද තමයි සංසාර විමුක්තිය කියලා ඉදී ආලාර කාලාම රැවටුනේ නිකන් නෙමෙයි. දැන් මොකද විසාක සිටුවරයාට අවශ්‍ය වෙනවා මේ ධම්මදින්නා ඇත්තටම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් කියලාද දැන් ආලාර කාලාමගේ ශ්‍රාවකයෙක්ද කියලා දැනගන්න ඕනේ. එයි මොකද එක මග යන්නේ. මේ රූපාවචර ධ්‍යාන මට්ටම මෙයා දැන් පැහැදිලි කරනවා. ඊට පස්සේ මෙතෙන්දී විසාකට කට උත්තර නැති වෙන උත්තරේ දෙන්නේ මේක අස්සෙමයි. හේතුව තමයි ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ දේශනා කරනවා මේ විදිහට තව තැනක් තියෙනවා අවිද්‍යානුසය අහක් වෙන. ඒ කියන්නේ අර රහත් ඵලය ආරයන් වහන්සේලා ඵල සමාපත්තියකට සමවදිනවා කියනවා. නැත්නම් රහත් ඵලය එතන අවිද්‍යානුසයක් නෑ. නමුත් වේදනාව උපෙක්ඛයි. ඒක අහක් කළ යුතු නෑ. දැන් ඒ වුණාට මෙතන මේ ගැටලු ටික එක්ක විසාකට ඉස්සරහට තේරුම් ගන්න බැරුව එන්න ප්‍රශ්න අහන විදිහ වෙනස් කරලා හරි මොකක් හරි ඊගාවට කරනවා. ඔය 28 වෙනි ප්‍රශ්නේ ඉඳලා දැන් බලමු අපි 28 වෙනි ප්‍රශ්නේ. 28 වෙනි ප්‍රශ්නේ අහන්නේ ආර්යයන්ගේ සැප වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද? ඔන්න දැන් වේදනාව ගැන අමුතු විදිහකට අහනවා. දැන් ප්‍රතිවිරුද්ධ කියන්නේ සැප වේදනාවට මොකක් හරි විරුද්ධ වැඩ කරන ධර්මතාවයක් තියදහනවා. ඍජු උත්තරයක් දෙනවා. සැප වේදනාවට දුක්ඛ වේදනා ප්‍රතිවිරුද්ධයි. يعني හැම වෙලෙම මේ සංසාර නිර්මාණයේදී මේ දෙක එකට බැඳිලා තියෙනවා. සැප වේදනාවට දුක්ඛ වේදනා ප්‍රතිවිරුද්ධයි. විරුද්ධයි. ඒ කියන්නේ දෙන්න එක සැරේ හිටින්නේ නැහැ කොයි වෙලෙකෝ. සැපට විරුද්ධයි දුක. ඒකයි 29 වෙනි ප්‍රශ්නේ කෙටි එක. දුක් වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද? ඒකට කෙටි උත්තරය දෙනවා. දුක් වේදනාවට සැප වේදනා ප්‍රතිවිරුද්ධයි. එහෙනම් එක සැරේ එක දෙකම නැහැ. දෙකම පවතින්නේ එක්ක සුඛ වේදනාව එක්ක දුක් වේදනාව. හැම වෙලෙම සාංසාරිකව සැප වේදනාවට විරුද්ධයි දුක් වේදනාව. දුක් වේදනාවට විරුද්ධයි සැප වේදනාව. මේ වේදනාව ආත්මයේ වෙච්ච සංසාරගත සත්වයෝ මේ පොරයට හැම වෙලෙම මේ මුලාවට අහු වෙනවා. ඒතර විරුද්ධ කාර්ය වෙන දෙන්නේ රණ්ඩු වෙන්නේ තව කවුරු? සැප වේදනාවට ප්‍රතිවිරුද්ධයි දුක් වේදනාව. සැප වේදනාව ආත්ම වුණාම අර දේශපාලඥය පස්සේ යන අර ඡන්දකාරය වගේ වෙනවා. රණ්ඩු වෙන්නේ කවුද?
ඡන්ද ඉල්ලන අය නෙමෙයි ඡන්ද දෙන අය. හැබැයි ඡන්ද දීලා නම් ඉතින් තාවකාලිකව මේ ජීවිතයේ මේ එක රටකම කක් හරි පොඩි වෙනසක් නෙවෙන්නේ. ඊට වැඩිය මහා දෙවන්ත සංසාරයෙන්ම නිර්මාණය කරනවා මේ දෙකින්. මේ පක්ෂ දෙකෙන්. ගල දුක තැප. සංසාර දුකම හදන්න විරුද්ධකාරය වෙලා තියෙනවා. දැන් ඒක 29 වෙනි ප්‍රශ්නේ. ඔන්න 30 වෙනි ප්‍රශ්නේ දැන් එතකොට ආයේ එනවනේ දැන් සැප වේදනාවට විරුද්ධ මොනවද? දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාවට විරුද්ධ මොකද්ද? සැප වේදනාව. එහෙනම් දැන් අදුක්ඛම දුක වේදනාව කියලා මැදහිකුත් තියෙනවනේ. ඒක අහනවා 30 වෙනි ප්‍රශ්නේට. අදුක්ඛම සුඛ වේදනාවේ වේදනාවට කුමක් ප්‍රතිවිරුද්ධද? උත්තරේ උපේක්ඛා වේදනාවට ප්‍රති අවිද්‍යාව ප්‍රතිවිරුද්ධයි. අවිද්‍යාව කියන්නේ මොකක්ද? මෝහය. දැන් අර අතන දැන් සැප වේදනාව උපදන මූලය පැහැදිලි කරන්නේ ලෝභයයි නැත්නම් රාගානුසයයි. දුක් වේදනාව උපදවන මූලය දේශ පටිඝානුසයයි. එතකොට අදුක්ඛම සුඛ වේදනාව උපදවන මූලය අවිද්‍යාවයි. හැබැයි අදුක්ඛම සුඛ වේදනාවට විරුද්ධ ධර්මය අවිද්‍යාවයි. එතකොට සැප වේදනාවට විරුද්ධ දේ දුක්ඛ වේදනාවයි. දැන් ඔන්න ඒ වගේ වෙනසක් මෙතන කියනවා. මේවා තේරුම් ගත්තද කියන එක තමයි මෙතන ගැටලු තියෙන්නේ විචාකටත්. දැන් එහෙම වෙලා 31 වෙනි ප්‍රශ්නේ අහනවා. තිස් දෙවැනි ප්‍රශ්නය. ආරයණය අවිද්‍යාවට කුමක් ප්‍රතිවිරුද්ධද? 31 වෙනි එක. අවිද්‍යාවට කුමක් ප්‍රතිවිරුද්ධද? එතකොට උත්තරේ හම්බ වෙන්නේ අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ දේ විද්‍යාවයි. දැන් බලන්න මෙතන රහසක් අහු වෙනවා. දැන් අදුක්කම සුඛ වේදනාවට ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද කියලා අහපුවාම අවිද්‍යාවයි කියනවා. ඒ වගේම අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද කියලා අහපුවාම විද්‍යාවයි කියනවා. ඊට පස්සේ ඒකෙන් අහනවා 32 වෙනි ප්‍රශ්නේ. ආර්යාවෙනි විද්‍යාවට කොමක් ප්‍රතිවිරුද්ධද? ඒකට දෙනවා හරි උත්තරේ. විද්‍යාවට විමුක්තිය අරහත් ඵලය ප්‍රතිවිරුද්ධයි. ඔන්න විද්‍යාව අභිභවා ගිය තැනක් විමුක්තිය අරහත් ඵලය. විද්‍යාව තුල තියෙන කන්නේ විද්‍යාවෙන් ඉහළට ගිය එක. ඊට පස්සේ විමුක්තියට ප්‍රතිවිරුද්ධ ධර්මයක් තියෙද කියලා අහනවා. දැන් සංසාර විමුක්තියට ප්‍රතිවිරුද්ධ ධර්මයක් තියෙද? එතකොට කියනවා උත්තරේ තියෙන්නේ විමුක්තියට නිර්වාණය ප්‍රතිවිරුද්ධයි. එහෙනම් විමුක්තිය කියන්නේ ඒක නෙවෙයි නිර්වාණය. දැන් මෙතෙන් තැනකන් ආයකමනක් බලන්න මෙව්වට දීලා තියෙනවා මේ අහන ප්‍රශ්න ටික. විමුක්තියට නිර්වාණය ප්‍රතිවිරුද්ධයි කියන ඒක කියන්නේ මොකද්ද? දැන් බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට දැන් රහතන් වහන්සේ ගැනයි මේ සනිකරම කියන්නේ. දස අංගයේ සමන්නාගත ස්වරූපයක් කියන රහතන් වහන්සේ. දසාංග මොනවාද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා විමුක්ති, සම්මා විමුක්ති ඥාන. එතකොට විමුක්ති ඥාන කියන තැන තියෙන්නේ ඔය අරහත් ඵලයයි. එතකොට දැන් නිවන කියන්නේ නිර්වාණය කියන්නේ රහතන් වහන්සේ පිරිනොම් පෑවමයි. එතකොට රහතන් වහන්සේ ළඟ
ජීවත්ව ඉන්න කාලයේදී තියෙන්නේ විමුක්ති ඥානයි. දැන් ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. ගැඹුරු වුණත් ওই විදිහට තමයි පෙන්වන්නේ. දැන් ඊට පස්සේ ඔන්න අසාර්ථක ප්‍රශ්නේ අහනවා. අවසාන ප්‍රශ්නේ 34 වෙනි ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නේ උඩ තමයි මම කිව්වේ විසාක සිටුවරයාට අවසානයේ මේ සාකච්ඡාවේ තීන්දුවක් ගන්න හම්බෙන්නේ නැහැ. කවුද කොයි වගේ කෙනෙක්ද මේ විසා මේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන හිටි ඉන්නවද මොන වගේ තත්ත්වයක ඉන්නවද කියලා තීන්දු ගන්න බෑ. ප්‍රශ්න පිළිබඳව බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ යම්කිසි විදිහක වටලවා ගැනීමක් අර විසාක සිටුවරයාගේ තුල තියෙන බව පැහැදිලි වෙන්නේ ඔය 30 වෙනි ප්‍රශ්නේ. 30 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ආර්යාවනි, නිර්වාණයට කුමක් ප්‍රතිවිරුද්ධද? දැන් දිගට දිගට ආවන මේ වේදනාවෙන් පටන් අරගෙන බලන්න නිවන දක්වා ගිහිල්ලා දැන් නිවනට ප්‍රතිවිරුද්ධ දෙයක් තියද? නිවනට ප්‍රතිවිරුද්ධ දෙයක් තිබුණොත් සත්‍ය ලෙසය සංසාර විමුක්තිය නෙවෙයි. ව්‍යාජ සංසාර විමුක්තිය. සමහර විට මේ ප්‍රශ්නේ අහන්න ඇත්තේ තවදුරටත් අර අලාරකාලාම උද්දකාරාම පුත්‍ර වගේ අධ්‍යාත්මික ගුරුවරු පෙන්නන විමුක්තියේ ඔය ගුණ තියෙනවා. ඒ කියන්නේ රූපාවචර අරූපාවචර ධානවල ඒ බ්‍රහ්මතලවල බ්‍රහ්ම මනස්වල මේ ගුණ තියෙනවා. එහෙම එකක් කියලා හිතලා අහනවද නැත්නම් විසාක සිටුවරයාට තේරෙන්නේ නැතුව අහනවද? ඒ කිසි දෙයක් අපිට තීන්දුව කරන්නත් බෑ. මෙහෙම ප්‍රශ්නයක් අවසානයේ අහනවා. ඒ ආහන ප්‍රශ්නෙට ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ නිහතමානී උත්තරයක් දෙනවා. මේ උත්තරේ හරි වටින උත්තරයක්. බලන්න ඒ උත්තරේ දිහා. එවැත්නි විසාකෙන්නේ ප්‍රශ්නේ සීමාව ඉක්මවා ගියේ. දැන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි මේක. ඒක තමයි කියන්නේ ඉක්මවා ගියේ. ප්‍රශ්නයාගේ කෙලවර ගන්නට නොහැකිය. විසාකෙන්නේ මාර්ග බ්‍රහ්මචර්යාව නිර්වාණයට පිවිසුණේ වෙයි. නිර්වාණය පිහිට කොට ඇත. නිර්වාණය අවසන් කොට ඇත්තේ වෙයි. ඇවැත් විසාකේනි, ඔබ කැමැත්තෙහි නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මේ කාරණය විචාරෝ. යම්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නෙක්ද එය පිළිගන්න. ඒ කියන්නේ ඉතාම නිහතමානී කියනවා මේ ප්‍රශ්නේ සීමාව ඉක්මවල ගියා, වැරදි මේ ප්‍රශ්නේ, මෙහෙම එකක් ධර්මයේ උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. නිවන ඉලක්ක කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. නිවනින් එහා දෙයක් ගැන මෙතන නැහැ. මම මේ කියන ඒවා ගැන විශ්වාස කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟම වැඩ සිටිනවා. ගිහින් අහන්න. අහලා මං කියපේ වත්තරලා බුදුහාමුදුරුවෝ පෙන්නපු දේ පිළිගන්න. ඔබ තමයි අවසාන උත්තරේ. ඒකයි මං කිව්වේ මේක ඊට පස්සේ විසාක සිටුවරයාට තීන්දුව කරන්න හම්බ වෙන්නේ නැහැ මේ ගැන. එයා ඊළඟට සිදු කරන්නේ බුදුහාමුදුරුවෝ හම්බෙලා මේ විස්තරයෙන් නැවත අහපු ප්‍රශ්න ටිකයි දීපු උත්තර ටිකයි නැවත කියන. එන්නේ කියවීමේ වටිනාකම තමයි අපිට වටින්නේ. මොකද එහෙම බුදුහාමුදුරුවෝ ළඟ විසාක සිටුවරයා මේ දේ ආය නැවත ප්‍රකාශ කරේ නැත්නම් ත්‍රිපිටකයට මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ නැහැ. මෙහෙම සාකච්ඡා ඕන තරම් එදා වෙන්න ඇති. හාමුදුරුව අතර වෙන්න ඇති. නමුත් ඒවා බුද්ධ භාෂිතයක් බවට හැරෙන්න නම් බුදු හාමුදුරු අනුමත කරන්න ඕනේ ඒක අහලා. දැන් විසාක සිටුවරයා ඒ මේ උදව්ව අනාගත ශ්‍රාවකය උදෙසා කරලා දිනවා. විසාක ගිහින් බුදු හාමුදුරුවන්ට පෙන්නනවා මේ සාකච්ඡා. එතකොට බුදු හාමුදුරුව දෙන පිළිතුරු තමයි ධම්මදින්නා හුඟක් උගත් ධර්මයේ පිළිබඳ ඉහළ දැනුමක් තියෙනවා. විසාක සිටුවරයා බුදු මගෙන්, ඒ කියන්නේ බුදුහාමුදුරන්ගෙන් මේ ප්‍රශ්න ටික අහුවනම් වචනයක් අකුරක් වෙනස් වෙන්නේ නැතුව මම දෙන උත්තර ටිකත් ඕකමයි. මෙන්න මෙහෙම පිළිතුරක් තමයි බුදුහාමුදුරුව දෙන්නේ. එතනින් පස්සේ තමයි මේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ එතකොට රහත් වෙලා ඇත්තටම ඒක දන්නේ නැහැ වෙන කවුරුවත්. බුදුහාමුදුරුව දන්නවා. ඒ වගේම මේ ශාසනයේ තියෙන
අර අගතැන් අග්‍ර තනතුරා ධර්ම කථිකයන් වහන්සේලා අතර භික්ෂුණීන් වහන්සේලාගේ අගතැන්පත්කම ලබා දෙනවා ඒ අවස්ථාවේ. මේක තමයි මේ ප්‍රධාන හේතුව වෙන්නේ මේ සූත්‍රයයි. ඉතින් මා හිතන්නේ තම තමන් කරගෙන යන ඕනම භාවනා ධර්මාගේ ඉස්සරහට යනවා නම් භාවනාව දියුණු කරගෙන යනවා නම් සීල සමාධි ප්‍රඥා වැඩෙනවා නම් දැන් මේ අද දවසේ කිව්වේ මේ වේදනාව ගැන තියෙන සත්‍ය ස්වરૂපය කොයිතරම් දුරට තමන් නොමග යවන සුළුද තමන්ගේ කමඨහන උනා කඩාගප්පල් කරන්න හැකියාව තියෙනවා උපේක්ෂා වේදනාව හඳුනාගත්තොත් සැපයි නැත්නම් දුකයි එතන ඉඳලා එහාට යන විදිහ මෙතන පැහැදිලි කරලා දීලා තිනවා. ඉතින් නැවත නැවත ඒ ධර්ම කාරණා තේරුම් අරගෙන ඒ ධර්ම කාරණා සම්බන්ධ අනුමාන ඥානයක් ලබා ගන්න මේ සූත්‍රය හැම දිනාටම වැදගත් වෙන්න ඕනේ. වැදගත් වෙලා ඇති. ඉතින් අද දවසේ අවසන් කරනවා අපි චූල වේදල්ල සූත්‍රය. ඉතින් ඊගා පොල් දවසේ ඉඳලා තවත් තනි සූත්‍රයක් හරි මොකක් හරි ඒකට සුදුසු දේශනාවක් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම මේ පැහැදිලි කරපු ධර්ම කරුණු ටික නැවත නැවත හරි බලලා මේ බණ හතරක් පහක් ඇති නැවත නැවත හරි බලලා තමන්ගේ භාවනාවේ දියුණුවක් ලබා ගන්න. බණ අහලා කවදාවත් ඥාන පහළ වෙන්න විදියකුත් නැහැ. ওই වේදනාව ගැන ప్రత్యක්ෂ ස්වરૂප ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔය තමන් පුහුණු කරන භාවනාව සාර්ථක කරගන්න මේ දේශනාවත් හැම දිනාටම ශක්තියක් ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අනුශාසනාව අවසන් කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. වෙනදා වගේම හවස දෙකට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්න වුණත් ඒ වෙලේ ඉදිරිපත් කරන්නත් පුළුවන් නැත්නම් ලිඛිතව දවල් එකට පෙර ඒ දීලා තියෙන ටෙලිෆෝන් අංක වලට එවන්න වෙනවා. ඊට පස්සේ තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. හොඳයි, එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.